පාර්ලිමේන්තුවේදී වාර්ෂිකව ඉදිරිපත් කරු ලබන විශද්ධන කෙටුම්පත හෙවත් අයවැය ලේඛනය අප කාගේ ඉමහත් අවධානයට මෙන්ම විමසුමට ලක්වන්නක්. මෙවර 1994 අයවැය ලේඛනය පිළිබඳව සමාලෝචනයක යෙදෙන්නට අප ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටියා. පාරිසරික හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය හා ප්‍රතිපත්ති සැලසුම් සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය විමල් වික්‍රමසිංහ මැතිතුමාට, ඒ වගේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජී තිස්සකුට්ටියාරච්චි මැතිතුමාට, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෑගල දිස්ත්‍රික් මන්ත්‍රි ධර්මශ්‍රී සේනානායක මැතිතුමාට, මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මැතිතුමාට. මා මුලින්ම කැමති ආචාර්ය විමල් වික්‍රමසිංහ අමාත්‍යතුමාගේ දැනගන්නට, මෙවර 1994 අයවැය ලේඛනයේදී නව ආර්ථික සැලසුම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ කොයි කොයි අංශවලට කියලා? වර්තමාන රජයේ විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම අයවැය ලේඛනයේ දෙස මා විශේෂයෙන් බලන්නේ එක්තරා අවස්ථාවක හුදකලා සිද්ධියක් ලෙස නොවේ. මෙම රජයේ විසින් 1977 සිට ගෙන යන ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ එක්තරා අංගයක් ලෙසයි බලන්නේ. මෙහෙම බලන විට ආර්ථික තිගැස්වීම්, දේශපාලන තිගැස්වීම්, ඊටත් අමතරව විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වන විප්ලවීය සිද්ධීන් දැන් සමකාලීන අයවැය ලේඛනයකින් බලාපොරොත්තු වෙන්නට බෑ. එවැනි අවස්ථාවක් තිබුණා මේ රජයේ බලයට පත් වුණාට පස්සේ 1977 දී පළවෙනි වරට නව ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට. මේ අයවැය ලේඛනයේ දෙස මා බලන විට විශේෂයෙන්ම වැදගත් වෙන කාර්යයක් තමා සංවර්ධනයේ උදෙසා යම් යම් පියවර ගැනීම, ආයෝජනයේ උදෙසා යම් යම් පියවර ගැනීම. මේ පියවර ගැනීමේදී විශේෂයෙන්ම පොදු මහ ජනතාවට විශාල බදු බරක් ඇති නොවන පරිද්දෙනුත්, ඊට අමතරව උද්ධමනය ඇතිවන පරිදි බැංකු ක්‍රම ආශ්‍රිතව එහෙම නැත්නම් උද්ධමන මාර්ගවලින් අයවැයෙහිගේ පියවීමට උත්සාහ නොකිරීමත් මෙහිදී විශේෂයෙන්ම වැදගත්. අපි මේ අපේ රටේ මූල්‍ය ස්ථායිතාවේ ඇතිකර ගැනීම සඳහා ඉතාමත්ම වැදගත් කරුණක් තමා අයවැය ලේඛනයේ හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් ඉතා අඩු ප්‍රමාණයකට ගෙන එන්නට. මේ තත්ත්වය 1989 එක බලන විට දළ ජාතික නිෂ්පාදිතයෙන් 15% වූ අයවැය හිඟය අපිට හැකි වෙලා තිබෙනවා ඉතා සාර්ථක ලෙස මෙම අවස්ථාවේදී 6.8% තරම් අඩු මට්ටමකට ගෙන එන්නට. එසේ ගෙනීම මගින් උද්ධමනකාරී පීඩනය අඩු කරලා තිබෙනවා. අනික් අතට අපි පෞද්ගලික අංශයට ආයෝජනය දිරිමත් කිරීම සඳහා විවිධ උපක්‍රම සහ පියවර ගැනීම නිසා මා හිතන හැටියට මේ අයවැය ලේඛනය වර්තමාන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ජයග්‍රාහී විශේෂ පියවරක් හැටියටයි මම සැලකනු ලබන්නේ. දැන් උද්ධමනය පිළිබඳව කතා කරන විට මම හිතන්නේ දැන් අමාත්‍යතුමා සඳහන් කළ විදිහට 1993 වසරට වඩා දැන් මේ වසරේදී සෑහෙන ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවට පෙන්නුම් කරනවා. දැන් මේ අංශයේ දිස මම හිතන්නේ මා කැමති ඔබතුමාගෙන් කරුණු දැනගන්නට ධර්මසිරි සේනානායක මන්ත්‍රීතුමාගෙන්. උද්ධමනය අඩු නැහැ කියලා මට පිළිගන්නට ඉඩක් නැහැ. ඒකට හේතුව බැලූ බැල්මට අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න පෙරත් ඒ ආසන්න දවස්වලත් ඒ වගේම ඊට පසුවත් භාණ්ඩවල මිල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක අඛණ්ඩව සිදු වෙලා තියෙනවා. ඒ අතරතුර මුදලේ සංසරණය වැඩිවීමත් මම හිතන්නේ යුද්ධය නිසා මුදල් ප්‍රමාණය පාවිච්චි කිරීම වැඩිවීමත් නිසා උද්ධමනය වැඩිවීමට හේතුවක් වෙලා තියෙනවා. ඒක කොයි ආකාරයට අඩු කරන්න පුළුවන් වෙන්නේ කියන එක රජය තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුවයි දැන කළ යුතුව තිබෙන්නේ. විශේෂයෙන්ම පාරිභෝගික බාල ගැන අපි සැලකිලිමත් විය යුතුයි. වර්ෂයකට සැරයක් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනකොට මිනිස්සු බලාපොරොත්තු වෙනවා කොයි භාණ්ඩ මිලද සහනදායක විදිහට ගන්න පුළුවන් වෙන්නේ, කොයි භාණ්ඩ මිලද වැඩි වෙන්නේ කියන එක. මට පේන ආකාරයට මේ අමිතුම මතක් කරුවා වාගේ සංවර්ධනයේ තේමාව කරගෙන මේ අයවැය ලේඛන ඉදිරිපත් කර තිබුණත් විශේෂයෙන්ම පෞද්ගලික අංශයට දීලා තියෙන සහන, ඒ වගේම ව්‍යාපාරිකයට දීලා තියෙන සහන සහ ඒ මගින්
ආදායම අඩු පාරිභෝගිකින්ට දුප්පත්යි සම්මත උදවියට ලැබී තියෙන සහන අරන් බලනකොට මේ අයවැය ලේඛනයේ තුලනාත්මක අයවැය ලේඛනයක් වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර ආණ්ඩුව අදහස් කරගෙන සිටියත් තමන්ගේ සංවර්ධන වේගය වැඩි කරන්නට එක්තරා විදිහකට අයවැය ලේඛනයේ මේ සංවර්ධන වේගය වැඩි කරන බලවේගයන් පිටිපස්සට තල්ලු වෙනවා. ආණ්ඩුවම අර පොඩි මිනිස්සුන්ට ආර්ථිකයෙන් තියෙන වගකීම ඉෂ්ට කරන්න සිදුවිලා තිබෙන නිසා මම කියන්න සන්තෝෂයි. මම කැමති පහුගිය අයවැය ලේඛනයේ ඔන්න මෙන්න කියලා ඩීසල් මිල වැඩි වුණා, පෙට්‍රෝල් මිල වැඩි වුණා, පාන් මිල වැඩි වුණා. දැන් මේවා බදු නොගෙව්වත් දුප්පත් පන්තියට බලපාන කාරණාවක්. රජයක් සංවර්ධනය කිරීමේදී සංවර්ධනය සාධාරණ බෙදියාමක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා ඒකට growth and equity කියලා. growth or equity වෙන්න බෑ. අනේ නිසා මගේ කල්පනාවේ හැටියට රජය මම දන්නවා අමාර්කම් කීපයකට මුණපාලා තියෙනවා. දැන් තියෙන යුද්ධය වගේ හේතුව නිසා නමුත් කෙසේ හැවේවා රජයට යුතුකමක් තියෙනවා. විශාල වශයෙන් ඉන්න දැන් ජනසවියෙන් ආහාර මුද්දර වලින් ඒ වගේම පාසල් ශිෂ්‍යයන්ට දිවා ආහාර දීම වගේ දේවල් හොඳ දේවල්. ඒවා ඊට වඩා ක්‍රමිකව බෙදියන ආකාරයට දුප්පත් ද්විත විනඩ සනසුමක් වෙන ආකාරයට ආවැය ක්‍රියා කරන් ආවැය යෝජනා කරලා තියෙන්න ඕන. මගේ අදහසේ හැටියට එන්ඩෙන් අර සහනදායක ක්‍රමයේ හීන වෙලා තියෙනවා. දැන් අතවසිම ගත්තොත් ආචාර්ය විමල් වික්‍රමසිංහ අමාත්‍යතුමාගේ මදැනකට ප්‍රති දැන් අධ්‍යාපනය එහෙම නැත්නම් මේ අනිකුත් අධ්‍යාපනික පහසුකම් පිළිබඳව කිසියම් පහසුකම් වල කිසියම් වෙනසක් ඇති කරලා තිබුණාද මේ ආයවැය? ආයවැය ලේඛනයක් දැස බලන විට තමන් තුළ ආවේනික වූ මති මතාන්තර අනුව බැලීම මම ප්‍රතිපත්තියක් හැටියට කරන්නේ නැහැ. මම ආයවැය ලේඛනයක් දැස බලන්නේ විශේෂයෙන්ම මේ ආයවැය ලේඛනයක් රටේ ආර්ථික සංවර්ධනයට කුමන ආකාරයකින් දායකත්වයේ වේද යන්න උඩ. ආයවැය ලේඛනයක් දැස බලලා පාම් මිල මේ පාර අඩු වෙලා නැහැ, සීනි මිල වැඩි වෙලා කියන වැනි සුළු කරුණක් මත අයවැය ලේඛනයක සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ නිගමනය කරනවා නම් මම හිතන්නේ නැහැ ඒක යථාර්ථවාදී ක්‍රියාවක් කියලා. මේ අයවැය ලේඛනයේ ප්‍රධාන අරමුණ තමා මගේ හිතවත් මිත්‍ර ධර්මශ්‍රී සිනානායක මැතිතුමා ප්‍රකාශ කළා වගේ growth with equity, යුක්තිය ආර්ථික සංවර්ධනය හා සමාජ සාධාරණත්වය. ආර්ථික සංවර්ධනය ගත්තාම මේ අවුරුද්දේ ආර්ථික වෘද්ධිය 5.6%කින් වැඩි වෙලා තිබෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දේශීය හා විදේශීය ආයෝජනය වැඩි කිරීම තුළින් මේ ආයෝජනයේ 8%ක් දක්වා නංවාලීමට. මේක අමාරු කාර්යයක්. අපි අමාරුයි කියලා අහක දමන්න බැරි කාර්යයක්. 2000 වර්ෂයේ වෙන විට මේ රටේ විරැකියාව 5% දක්වා අඩු කරන්නට නම් අද 14.5% දක්වා ඉහළව පවතිනවා. වැඩි කරන්නට නම් අපේ ආයෝජනයේ දැන් තිබෙන මට්ටම දළ ජාතික නිෂ්පාදනයෙන් අද 23-25% විතර වෙනවා. මේක 32-35% විතර නංවන්නට ඕනේ. මේ නැංවීම තුළින් ආර්ථික වෘද්ධිය ඇති කරනවා. ආර්ථික වෘද්ධියෙන් පමණක් සමාජ සාධාරණත්වය සිදුවන්නේ නැහැ. නමුත් සමාජ සාධාරණත්වයේ සිදු කරන්නට ආර්ථික වෘද්ධිය අනිවාර්ය කරුණක් බවට පත් වෙනවා. මේ සමාජ සාධාරණත්වයේ ඉෂ්ට කිරීම සඳහා විශේෂයෙන්ම ජනසවිය වේවා, දිළිඳු සාහනදාර වේවා, ඔබ කිව්වා වගේ අධ්‍යාපන වියදම්, ඒ වගේම සෞඛ්‍ය වියදම්, ඒ වගේ වෙනත් පුනරුත්ථාපන වියදම් යනාදිය ගත්තාම අපි සෑහෙන දුරකට ඉදිරියට ගමන් කරලා තිබෙනවා. ඒ ගමන් කරපු දුර ගැන මම අතිශයින්ම සතුටුදායක නුනත් තව දුර යන්නට පුළුවන් වන්නේ නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් අනතුරුව ඇතිවන ආර්ථික වෘද්ධිය තුළින්. එනිසා අපි විශේෂයෙන්ම උත්සාහ කරන්නට ඕනේ අයවැය ලේඛනයක් තුළින් හෝ වේවා වෙනත් ආර්ථික සමාජීය ප්‍රතිපත්තියක් තුළින් හෝ වේවා රටේ නිෂ්පාදනීය වර්ධනය වැඩි කරන්නටයි. සමහර අය කියනවා මේ අයවැය ලේඛනින් මේ දේ කළා නැහැ. තවත් අය කියනවා මේ අයවැය ලේඛනින් තවත් දෙයක් කළා නැහැ. මේ එක එක දේ කිරීම නෙමෙයි අයවැය ලේඛනයේ ප්‍රතිපත්තිය විය යුත්තේ. අර ආර්ථික රාමුව තුළ ආර්ථික රාමුව තුළ මේ ක්‍රියාත්මක වීමේදී
ආර්ථික බලවේගයන් නිෂ්පාදනයේ වර්ධනය සඳහා කොයියන්ද මින් අපි කුළු ගන්නවා කියන එක තමයි විශේෂයෙන් බලන්නට ඕනේ. හොඳද මෙතනදී මම කැමති දැන් සමස්තයක් වශයෙන් ආර්ථික වර්ධනයේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා කියලා කිව්වා වෙන වෙනම අංශ දෙක බලනට වඩා. දැන් මෙතනදී ආර්ථික වර්ධනයේ උදෙසා මෙවර අයවැය ලේඛනයේ වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ කොයි ආකාරයකටද කියන එක මම කැමති තිස්ස කුටි ආරච්චි මාතෘමාගෙන් දැනගන්න. අත් වශයෙන්ම මේ අයවැය ලේඛනයෙන් ආචාර්ය විමල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කළ විදිහටම සහතික කළ තිබෙනවා මූලික වශයෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම. ඊළඟට විශේෂයෙන්ම නිෂ්පාදනයට දිරි දීලා ආර්ථික වර්ධනය ඇති කිරීම මේ ආවැලේකනේ තවත් ප්‍රධාන පරමාර්ථයක් බවට පත් වෙලා තිබෙනවා. ඊළඟට බදු බර අඩු කිරීම තවත් පරමාර්ථයක් වෙලා තිබෙනවා. අනික මූල්‍ය සැපයීමේ වර්ධනය සීමා කිරීමක් බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඒ වගේම විරකියාව තුරන් කිරීමක් මේ ආවැලේකනේ බලාපොරොත්තු වෙලා තිබෙනවා. මෙතෙන්දී සම්මාසය අහුව විදිහට ආර්ථික වර්ධනය සඳහා ආර්ථික වර්ධනයක් ඇති වෙන්න තනං නිෂ්පාදනය වැඩි වෙන්නට ඕන. නිෂ්පාදනය වැඩි වෙන්නට නිෂ්පාදකයින් නැත්නම් ආයෝජකයින් දිරිගන්වන්නට සිද්ධ වෙනවා. 1977 ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ රජයන් තුලින් බලාපොරොත්තු වෙන විවෘත ආර්ථිකය තුලින් ආයෝජකයන් දිරිමත් කිරීම නිෂ්පාදකයින් උනන්දු කරවීම. දැන් මෙවර ආවැලේකණයෙන් නිෂ්පාදකයින්ට ආයෝජකයින්ට බදු සහන ලබා දීලා තිබෙනවා. ඒ බදු සහන ලබා දීම තුළින් ඔවුන්ගේ නිෂ්පාදනයන් කරන ගමන්ම ඉතිරි කිරීම කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ ඉතිරි කිරීම යොදවලා තව තවත් ව්‍යාපාර පටන් ගන්න පුළුවන් කමක් ඇති වෙලා තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් කර්මාන්ත හෝටල් වගේ ව්‍යාපාර ආරම්භ කරනකොට අවුරුදු 15කට 15ක වරණීය බදු ක්‍රමයක් ලබා දීලා තියෙනවා. ඒ තුලින් ඒ උදවියට ආයෝජකීන්ට පුළුවන්කමක් තිබෙනවා විදේශ ආයෝජකීන්ට හෝ ශ්‍රී ලාංකික ආයෝජකීන්ට ස්ථාවරත්වයක් ඇතුව මුදල් ආයෝජනය කරලා ව්‍යාපාර පටන් ගන්න. ඒ නිසා අපි තුල විශාල විශ්වාසයක් තිබෙනවා මේ රජයට මේ ආයෝජකයන් ශක්තිමත් කිරීම තුලින් ආයෝජකයන් දිරිගැන්වීම තුලින් අත් වශයෙන්ම අපේ ඇඟලුම් කම්හල් වැඩ පිළිවෙල තුලිනුත් අපේ ආර්ථිකය දියුණු වෙනවා. වෙනත් විවිධ කර්මාන්ත විවිධ ආයෝජන නැතිකරන්න අපි ඉඳ ප්‍රස්තාව සලස්වලා දීලා තිබෙනවා විවෘත ආර්ථික ක්‍රමයට. ඒ තුලින් අත් වශයෙන්ම මේ රටේ ආර්ථික වර්ධනයක් මේ ආවැලේකෙන් වැඩි වර්ධනයක් අර ගරු ඇමතිතුමා ප්‍රකාශ කළ ඉදිරි දැනට තිබෙන 5.6 වර්ධනය 6 දක්වා මේ අවුරුද්ද තුළ 6ටත් වැඩියෙන් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් සංසන්දනාත්මක බැලුවහම දල දේශීය නිෂ්පාදක ඒ වර්ධනයක් තිබෙන බව පෙන්눔 කරනවා. දැන් මෙතනදී ඉංගියක් වශයෙන් අපිට හිතන්න පුළුවන්කම තිබෙනවා නව කාර්මික රාජ්‍යයක් බවට පත්වීමේ පෙරදිමිත්තක් හැටියටද ඔබ මේ දකින්න මම කැමති බන්දුල කුණුවන්ද මන්ත්‍රී මගේ දැනගන්න. මම සතුටුයි ප්‍රථමයෙන් ප්‍රකාශ කරන්න ආර්ථික වෘද්ධිය උකලි දිගු කාලීන ක්‍රියාවලිය. එක් වර්ෂයක වෘද්ධි අනුපාතයේ ඉහළ ගිය පමණින් ආර්ථික වර්ධනයක් ඇති වෙනවා කියන්න අමාරුයි. සාමාන්‍ය දශකයකවත් සාමාන්‍ය ආර්ථික වෘද්ධි අනුපාතය බලන්න ඕනේ. ඒ අනුව 1970-80 දශකයේ ලංකාවේ ආර්ථික වෘද්ධි අනුපාතය 4.1යි. 80-90 දශකයේ 4.0යි. එයින් පැවති මට්ටමේ සුවිශාල වෙනසක් කරන්නට ආයෝජන දිරිගැන්වීම් ප්‍රමාණවත් වුණාය කියලා මම විශ්වාස කරන්නේ. දෙවනුව මේ වර්ෂයේ අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන වියදම් 20%කින් අඩු වෙලා තියෙනවා රජයේ. රජයේ ආයෝජනය වැඩි කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමේ ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ කාර්යභාරය ඉෂ්ට කළ යුතු වෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විශ්වාස කරනවා පෞද්ගලික අංශයේ දිරිගැන්වීම තුලින් විශාල වශයෙන් ආයෝජනය වැඩි වෙලා වෘද්ධියක් ඇති වෙලා ඒ වෘද්ධියේ ප්‍රතිලාභ පහළ ජනකොටස් වෙතට ගලා එමින් බිලින්දුකම පිටු දකී කියලා. නමුත් 16 අවුරුදු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු කාලය තුලදී මේ රටේ විරකියාවේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙන බවත් බඩු මිලේ ප්‍රශ්නය ජීවත් වීමේ අමාරුකම වැඩි වෙලා තිබෙන බවත් ආදායම් බෙදී යාමේ විෂමතාවය
ඇති හා නැති අය අතර පරතරයේ පුළුල් වෙලා තියෙන බවත් සංඛ්‍යාලේඛනවල ඉඟිස පේනවා. ඒ නිසා ඇමතිතුමා සඳහන් කළ පරිදි අපේ රටේ ඉහළ වෘද්ධියක් හා ඒ තුළින් ජනයාගේ ජීවන තත්ත්වවල යහපත් ගුණාත්මක වෙනසක් දැකීම සඳහා අපි විශ්වාස කරන්නේ වැඩි වශයෙන් මේ රටේ සම්පත් හා මිනිසුන්ට වැඩියෙන් දිරි ලැබෙන වඩා ඵලදායි ප්‍රෝත්සාහනයක් ඇති කළ යුත්තේ පහළ ග්‍රාමීය මට්ටමට කියලා. ඒ කියන්නේ ව්‍යාපාරික අංශ, කර්මාන්ත අංශ සුළු පරිමාණ සමාගම් 14 පමණ දිරි ගන්නවට වඩා බෞතර ගොවි ජනයා ඔවුන්ගේ නිෂ්පාදනයේ වැඩි කිරීමේ දෙසට ආයෝජනය වැඩි කරන්න දක්වන උනන්දුව වැඩි කළොත් මේ රටට ආවේනික වෘද්ධි ක්‍රියාමාර්ගයකට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. විවෘත ආර්ථිකයට වඩා අපි දකින්නේ ජාතික ආර්ථිකයක් තුළ වඩා පහළ ජන කොටස් වලට වැඩි ප්‍රතිලාභ ලබා දෙන්නට පුළුවන් වෙයි කියලා. දැන් මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් එක් අතකින් ආර්ථික වෘද්ධියක් පිළිබඳව සඳහන් කරනවා. තවත් අතකින් පහළ කොටස් වලට ඒ වෘද්ධියේ ප්‍රතිඵල ගලායීමේ කිසියම් විදිහක අවහිරයක් තිබෙනවා කියලා. දැන් මෙතනදී පත්වෙන්න බැරිද මේ වගේ ප්‍රශ්නයක් උතුරුකරයේ පවතින ප්‍රශ්නේ එහෙම නැත්නම් ආරක්ෂක වියදම් පිළිබඳව මතුවන ඒ පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සමහරට මේට බාධාවක් ඇතිද කෙනෙකුට හිතන්න පුළුවන්ද? අමතකමගින් මම දැනට කැමතියි. සෑහෙන බාධාවක් සිදු වෙලා තිබෙනවා. මෙම අයවැය ලේඛනයෙන් පමණක් රුපියල් බිලියන 20ක් වෙන් කළා තිබෙනවා. ඊට අමතරව උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ සරණාගතයින් සඳහා අඩුම ගානේ තව බිලියන 6ක් 8ක් විතර වියදම් කරන්නට සිදු වෙනවා. ඒ වගේම රටේ එක්තරා කොටසක ආර්ථික ක්‍රියාවලිය එක්තරා දුරකට අඩපණ වෙලා තිබෙනවා. මේ සියල්ලම අවසාන වශයෙන් ආර්ථික සංවර්ධනය කෙරෙහි විශේෂයෙන් බලපානු ලබනවා. මේ රජයේ 1977 දී බලයට පත්වන විට විරකියාව 126 තරම් ඉහළ තිබුණේ. අපිට ඒක 112 දක්වා 1983 දී ගේන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඇතිවෙච්ච මෙවැනි කලබල නිසා මේ විරකියාව කෙමෙන් කෙමෙන් ඉහළ ගියා. 1988 විතර වෙන විට එය 118ක් පමණ ඉහළව තිබුණා. නමුත් 1989 සිට මේ 93 දක්වා වෙන විට අපිට හැකි වෙලා තිබෙනවා විරකියාව 114.5ක් දක්වා පහළට ගෙන්නන්නට. අපි ඉදිරියේදී තවත් බලාපොරොත්තු වෙනවා. එන්න එන්න ආර්ථික ආයෝජනය සමග ආර්ථික ප්‍රබෝධමත් බවක් ඇති වුණාම අපිට පුළුවන් වෙනවා මේ තත්ත්වය තව ඉහළට ගන්වන්නට. බොහෝ රටවල විෂම ආදායම් ව්‍යාප්තිය තිබෙනවා. මේක ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අනික් අතට ආදායම ඒකරාශී කිරීම හෙවත් අර ආර්ථික පාරිභාෂික වචන වලින් කියනවා වගේ රාජ්‍යන සමුච්චිතයක් ඇති නොකර ආයෝජනයක් කරන්නට බෑ. ඒ නිසා ඒ සඳහා පෞද්ගලික අංශයේ දිරි ගැනීම විශේෂම වැදගත් වෙනවා. අපි පෞද්ගලික අංශයට සලකන්නේ මේ ධනවාදී ජාවාරුම්කාර කීප දෙනෙකු සලකීම නෙමෙයි. එහෙම කීප දෙනෙකුට මේවායින් යම් යම් ප්‍රතිලාභ එනවා ඇති. නමුත් රජයේ පරමාර්ථය සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ දැමීම සඳහා මුළු පෞද්ගලික අංශයම කෙසේ දායකත්වය වෙනවද කියලා සොයා බැලීමයි. එනිසා අපි පටු ලෙස බලන්නේ නැහැ. මේ රජයේ ධනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. එවැනි ධනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් අපි මන්ත්‍රීවරු හැටියට, ඇමතිවරු හැටියට, මේ රටේ වගකිය යුතු පුද්ගලයෝ හැටියට අපි ඒවට දායකත්වය වෙන්නේ නැහැ. අපි ප්‍රායෝගික දිසයි මේ ප්‍රශ්නේ දෙස බලන්නේ. මොකද දැන් මෙතනදී අපි දන්නවා සංසන්දනාත්මක බැලුවම මෙවර අයවැය පරතරයේ කිසියම් වෙනසක් දකින්නවා. සෑහෙන අඩුවීමක් අපි දකින්නවා. දැන් මේ වෙනස පිළිබඳව ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? දැන් ඉලක්කම් වලින් වෙනසක් පේනවා. ගිය අයවැය ලේඛනයේ බිලියන 91ක අයවැය පරතරයක් තිබුණා. බිලියන මේ සැරේක 70ට අඩු වෙලා කියලා 58ට 58යි 70යි අර ණය ගෙවිනුත් පිළිපෙක් කව වෙනකොට ඒ අඩුවීම අපි ගණන් හිලා වලින් කතා පෙන්නන්න පුළුවන්කම තියෙනවා. සංවර්ධනයට කැපිටල් ඩෙවලොප්මන්ට් කියන එක ප්‍රාග්ධන සම්ප්‍රාග්ධන වියදම සෑහෙන අඩු වෙලා තියෙනවා. සමහරලාට ආණ්ඩුව තර්ක කරනවා ආර්ථික සංවර්ධනය කිරීමේදී විශේෂයෙන්ම ආණ්ඩුව පිළිපදින විවෘත ආර්ථික ක්‍රමය අනුව ආර්ථික ව්‍යාපාර කටයුතු සියල්ලක්ම ආණ්ඩුව නොකළ යුතුයි. ඒක අමිතම දැන් මතක් කරනවාගේ පුද්ගලික අංශයෙන් කළ යුතුයි. නමුත්
අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් කියන යටිතල පහසුකම් ඇති කිරීම වගේ දේවල්ට සීමා කරලා ආණ්ඩුවේ ආයෝජනයන් පුද්ගලිකාංශයට පහසුකම් ලබා දෙන්න ඕනේ කියලා. අපි ඒ ගැන විශේෂ තර්කයක් අපේ නැහැ. මොකද අපි පක්ෂ වශයෙන් දැන් ප්‍රතිපත්ති වෙළඳ තරංකාරී වෙළඳ පොළ පිළි අරගෙන තියෙනවා. පුද්ගලිකාංශය ඒ නිසා විශාල වගකීමක් තියෙනවා. සැලසුම් සහිත ආර්ථික වර්ධනයකට දායකව වීමට. නමුත් මේ සියලු දේ කිරීමේදී පුද්ගලික අංශය කරනවායි කියලා ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් ඇතුව අපි බලාගෙන හිටින් නැතුව රජයේ එක්තරා විදිහකට අර ලෝක බැංකුවත් දැන් පිළි අරන් තියෙනවා යම් කිසි අතගැසීමක් කරන්න ඕන. මම කියන්නේ කන්ට්‍රෝල්ස් කියලා එකට සම් ටයිප් ඔෆ් ඉකනොමික් සුපර්විෂන් ඕ වඩි කෝල් මොනිටරින් ඔෆ් ද නැෂනල් ඉකනොමි අධීක්ෂණයක් ඒක අවශ්‍ය වෙනවා. ඒක තමයි ආණ්ඩු වගකීම වෙන්නේ. අපි තුන්වැනි ලෝක රටවල් නැවත දියුණු රටවල් අමිතපා කිව්වාගේ නව කාර්මික සංවර්ධනයක් ඇති රටවල් වීමට බලාපොරොත්තු වෙනවා නම් රජයේ විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම සංවර්ධනය විතරක් ඇති කිරීමට මේ ඒ සංවර්ධනය සාධාරණ ලෙස සෑම ජන කොට්ටාසයටම බෙදියාන ආකාරයට කටයුතු කිරීම. දැන් අමාත්‍යතුමාගේ මා අවසන් වශයෙන් දැනගන්න කැමති මේ වන ආකාරයේ අධීක්ෂණයක් පිළිබඳව අවධානය යොමු කොට තිබෙනවද දැන් රජය? ඇත්තෙන්ම මේ රජය එවැනි අධීක්ෂණයක් කරගෙන යනවා. මේ රටේ ආර්ථික සංවර්ධන ප්‍රශ්නය දෙස බලන්නට ඕනේ. මේ රටේ රජයකට මූණ පාන්න තිබෙන ප්‍රශ්නවල ප්‍රශ්න පසුබිමේ තියාගෙන කුමන දේශපාලන පක්ෂයක් රජය කළත් ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නට ඕනේ. මම උදාහරණ වශයෙන් කියන්නම්. දරිද්‍රතාව, ආර්ථික ලග්නතාවය, අසමබර ජාතික ආදායම් ව්‍යාප්තිය, උද්දමනය, මිල ඉහළ යාම, ණයබරකම, අපනයන වර්ධනයේ වේගය මදකම, ගෙවුන් ශේෂයේ වර්තන ගිණුමේ හිඟකම, ඊට අමතරව අයවැය හිඟය, විනිමය අනුපාතිකය එක්තරා දුරකට ක්ෂයවීම, අසමබර ප්‍රාදේශීය සංවර්ධනය, විරැකියාව යනාදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් ඕනෑම දේශපාලන පක්ෂයක් රජයට ආවත් මුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඊට අමතරව උතුරු නැගර හෙන යුද්ධය තවත් අපිට මේ රටට අපේ රටේ භාණ්ඩ අලෙවි කරන උගිට විදේශීය රටවල් වලින් පනවන තහංචි, ඊටත් අමතරව අර ටර්ම්ස් ඔෆ් ට්‍රේඩ් වෙළඳ අනුපාතය පහළ යාම, අපේ අපනයන මිලවල මිල අඩුවීම, ආනයන මිලවල මිල වැඩිවීම, ඒ සියලුම කරුණු අපිට එරෙහිව පවත්න අවස්ථාවක අපි මෙවැනි ආර්ථික පුනර්ජීවනයක් ඇති කරමින් 5.6% වර්ධනයක් ඇති කරමින් විරකියාව 14.5% දක්වා අඩු කරමින් ආයෝජනය වැඩි කරමින් 2000 වර්ෂය වෙන විට මෙම රට නව කාර්මික රටක් කිරීමේ පරමාර්ථය ඇතුව කාර්මික ක්‍රියාදාමයක් අනුගමනය කරමින් මේ යන මාර්ගය පිළිබඳව අප තුළ සෑහෙන විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය ඇතුව තමයි අර අධීක්ෂණය කෙරෙහි අපේ සිත් යොමු වුත්තේ, රජයේ සිත් යොමු වුත්තේ, ජනතාවගේ සිත් යොමු වුත්තේ. ඔව් අමාත්‍යතුමනි, ඇත්ත වශයෙන්ම මීට වඩා පුළුල් වශයෙන් සාකච්ඡා කළ යුතු විෂයක්. නමුත් අපට ලැබී තිබෙන කාල සීමාව එපමණයි. අප ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් ඉතාමත් නිශ්චිතාන්ත වෙනවා ගරු අමාත්‍යතුමාටත්, ඒ වගේම තිස්ස කුටියරච්චි අමාත්‍යතුමාටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දන්ති සේනායක මන්ත්‍රීතුමාටත්, බදල ගුණවන්ත මන්ත්‍රීතුමාටත් බොහොම ස්තුතියි. ස්තුතියි.